රට මුහුණදී ඇති මූල්‍ය අර්බුදයේ හේතුවෙන් විහාරස්ථානවල ඇති පින්කැට පවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ තිස්සමහරම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක දුරෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාගම මහානාම නායක හිමිපාණන් වෙත එම සන්නස්පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් තිස්සමහරම පන්නේගමුව දියමෙතිය විහාරස්ථානයේදී ඊයේ පසරුවේ මෙම පුණ්‍යෝත්සවය පැවැතුනේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපිට අවශ්‍ය තනතුරු අරගෙන ඉන්න හාමුදුරුවන්ට වඩා ඒ තනතුරේ ගෞරවය රැකගෙන සමාජයට සේවය කරන නායක ස්වාමින් වහන්සේලා දඹුල්ල ප්‍රශ්න පින්කැටෙත් දැන් ඉල්ලනවා. ආණ්ඩුවට සල්ලි නැති. අපි දන්නේ නැතුව තීනි ටික ගන්න ගියාම, හාල් ටික ගන්න ගියාම, වඩුවක් ගන්න ගියාම අපි කියවන බද්ද අපිම දන්නේ නැහැ. එතනින් නැවතෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ ආදායම නැති ඉඳලා හාමුදුරනේ පොය දවසටත් සුරා සැල්ල ඇරිය යුතුයි. මේක ආදායම් ලබන්න ගන්න මාර්ගයක්ද? අපේ මිනිසුන් විනාශ කරන්න ගන්න මාර්ගයක්ද? එහෙම නැත්නම් වෙන රටවල් වල බලපෑම් උඩ ඇයි පොය දවසට විතරක් මේක තැබෑරුම් වහලා තියන්නේ? එහෙම වුණාම අනිත් ආගම් වලට නැති විශේෂතාවක් බුදු දහමට ලැබෙනවා. ඒ තැන එසේ නොකළ යුතුයි කියන උපදෙස බොහෝන්ට ලැබුණාද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. පොය දවසටවත් මේක නතර කරන්න බැරි නම් ඒ ඔවුන් බෞද්ධයන්ට පැහැදිලි ලෙස පහර ගැයීමක් වශයෙන් තමයි අපි දකින්නේ. සමහර උදවියට මහින්ද කියනවා වගේ, චමල් කියනවා වගේ, ගෝඨාභය කියනවා වගේ, නාමල් නිහාල් ගලප්පත්ති කියනවා වගේ අද හාමුදුරුවන්ට කතා කරන්න සමහරු පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ සමහර දේශපාලඥයින් මේ වයින් ඈත් විය යුතු යුගය බොහොම හොඳට අස්ගිරියේ සංඝ සභාව බොහොම පැහැදිලි ලෙස ප්‍රකාශ කරා. ජනතාවට අවංකව සේවය කිරීමට නොහැකි නම් වත්මන් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පළක් නොවන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දැනට චෝදනා එල්ලවී සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග විරුතුංග සිය ජපාන සංචාරදී හමුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පොලිස් මූල අපරාධ කොට්ටාසය වෙත පැමිණි අවස්ථාවේදී උදයංග විරුතුංග සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරු 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඉන් පිටතට පැමිණියේ පැය කිහිපයකට පසුවයි. අවස්ථා දෙකකදී එතුමාව මුණ ගැහෙනවා. ජාත්‍යන්තර වරින්තුවක් එතුමාට තියෙනවලු. එහෙනම් ඉතින් කොහෙ ඇල්ලෙන්න ඕනා? මට පොලිසිය රාජකාරිය කරන්න බෑ. ගිහිල්ලා මට මිනිස්සු අල්ලගෙන එන්න බෑනේ. මේ නිලධාරී අහිංසකයි මෙති කවුරු උඩින් කියලා දෙනවා. ඉතින් අපෙන් මේ සම්බන්ධයෙන් කටුතරක් ගන්න කියලා. සමහරක් අයට ප්‍රශ්නයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාව මම ජපානයේදී මුණ ගැහිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා හොරෙන් ගිහලා හම්බෙන්න ඕනේ නේ. ඕනතරකට හම්බෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට අපි එකතු වුණේ මහජනතාවට අවංක සේවයක් කිරීම. ඒ දේ සිද්ධ වෙන්නේ නැත්නම් අපි මේ ආණ්ඩුවෙන් ඉඳලා පළක් නැහැ. අපි ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන අය නෙමෙයි. අපි යනවා නම් අපි කෙලින් කියලා යනවා. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට ලොතරැයි මණ්ඩල තමන් යටතේ පවත්වාගෙන යාමට නීත්‍යානුකූල බලයක් ඇද්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අපිට අභියෝගයක් කළා. තරු 6-7 ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ තම විශ්වසනීය ලෙස රජයේ පවත්වගෙන යන බවත් සතේක හරි වෙනසක් වෙලා තියෙනවා නම් පුළුවන් නම් පෙන්වන්න කියන අභියෝගය කරන බවත් ප්‍රකාශ කළා. පළමු ප්‍රශ්නේ අපි එතුමගෙන් දැනගන්න කැමති විදේශ කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් මේ ලොතරැයි මණ්ඩල දෙක මෙහෙයවීම නීත්‍යානුකූලද නැද්ද කියලා. 1429 වෙනි ගොවිසෙත ලොතරැයියේ දිනුම් ඇදීමේදී දිනුම් ඇදලා ඉවරයි රුපියල් 30-20 මිලක් නැතුව ලොතරැයි අලෙවි කළා. මේ පිළිබඳ ඉතා නිවැරදි ලෙස ඒකාබද්ධ විපක්ෂය පැහැදිලි කළාට පස්සේ පරීක්ෂණයක් කළා. පරීක්ෂණයේ ප්‍රතිඵලය කුමක්? දැන් මේ ගැන මොකද කියන්නේ? විෂය භාර අමාත්‍යවරයා මේ ලොතරැයි පත්වල ගොවිසෙත මෙකී ලොතරැයි පත්වල දිනයක් නැහැ. දිනුම් අදින කීවෙනි වාරයේද කියලා නැහැ. බාකෝඩ් මොනවත් නැහැ. දැන් මේ ලොතරැයිය දිනුම් ඇදලා ඉවරයි. ඉතින් එතුමා උපරිම විශ්වාස ලෙස සතේකවත් වෙනසක් පිළිබඳ අපිට අභියෝග කරනවා නම් දැන් මේ හා සම්බන්ධයෙන් එතුමාට මොකද්ද කියන්න පුළුවන් පිළිතුර? ඉතින් ලොතරැයි සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන අධිකරණයේ පිටපතන් දෙවනුව 2016 අයවැය සම්බන්ධයෙන් එතුමා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 203ක් වෙන් කරලා ලබලා දීලා තියෙන්නේ 65යි 132යි. ඉතුරු 100% ගාන නොදීම පිළිබඳ වගකීම දරන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාද
හිටපු මුදල් අමාත්‍යවරයා. තුන්වෙනි කරුණ රුපියල් 130ට සතියක් ඇතුළත ගේනවා කියලා 155 ඩොලරේ ගමන් කිරීම සම්බන්ධයෙන් එතුමාට මොකද කියන්න තියෙන්නේ? මේ කාගේ දෝෂා? නොදැනීමි කාගේ දෝෂා? අද ආරංචි ලැබිලා තියෙන ආකාරයට කැබිනට් පත්‍රිකාවක් අද ඉදිරිපත් වෙනවා. තිබෙන සියලුම රාජ්‍ය ඉඩ කඩන් සියල්ල පුද්ගලික අංශයට බදු දෙනවා. ඒ රාජ්‍ය අංශයේ ආයතන වලට අවශ්‍ය ගොඩනැගිලි ඉදි කරන්න. පුද්ගලික අංශයේ විසින් ගොඩනැගිලි ඉදි කරලා නිම වුණාට පස්සේ ඒ ගොඩනැගිලි රජයේ විසින් අර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගත්තා වගේ ආණ්ඩුව ආපහු බද්දට ගන්නවා. රජයේ ආයතන පවත්වාගෙන යනවා. මේ අතර බන්දුල ගුණවර්ධන මහතා නගන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. බන්දුල ගුණවර්ධන මහත්මයා ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කිහිපයක් කරලා තිබුණා. ඒ ප්‍රකාශවල තිබුණු සාවද්‍ය කරුණු නිසා ලොතරැයි මණ්ඩලයේ කීර්තිනාමයට හානියක් විය හැකි කරුණු කිහිපයක් කියා තිබුණ නිසා ඒ නිවැරදි කිරීම අපේ යුතුකම. මෙන්න මෙහෙම එකක් තමයි පෙන්නුවේ. මේක ලොතරැයි පතක් නෙමෙයි. මේක ලොතරැයි පතක් වෙන්නේ මේකේ තියෙන ඔක්කොම විචල්‍ය දත්තයන් මුද්‍රණය කිරුවා. ජනතාව නොමග යවන්න උත්සාහ කිරීමක් විදිහට තමයි අපි දකින්නේ මේක. මොනට අපේ පරීක්ෂණ අපි පවත්වලා ඒ පිළිබඳව නිමරදි කිරීම කරලා ඒව සියල්ල කරලා තියෙනවා. ඒ පිළිබඳව එතුමාට වාර්තා ඉදිරිපත් කිරීමට අපි බැඳීලා නැහැ. පළාත් පාලන මැතිවරණය ඉදිරි සැප්තැම්බර් මාසය වනවිට පැවැත්වීමට ජනාධිපතිවරයා පැහැදිලිව උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්. මේ ඉදිරි සැප්තැම්බර් මාසයේ වෙන විට පළාත් පාලන මැතිවරණය තියන්න ගරු ජනාධිපතිතුමා තීන්දුව කරලා පක්ෂ නායකින්ට විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ නායකින්ට පැහැදිලි උපදෙස් දුන්නා. ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා විශේෂයෙන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාටත් ඒ සාකච්ඡාව තුළදී එතුමාට ඒ අවශ්‍ය උපදේශය ලබා දීලා තියෙන්නේ. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර අලුත් පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙතර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එළමෙන මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පනතේ තිබුණ තාක්ෂණික දෝෂ අපි 2013 ඉඳලා පෙන්නපුවා. 2017 ජුනි මාසේ 2 වෙනිදායින් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ පනත සම්මත වෙනකම් බලාගෙන ඉන්නවා. සමහර දේශපාලඥයෝ විසින් ප්‍රකාශ කරලා තියෙන විදියට ඡන්දේ තියෙන බෝලේ අපේ පැත්තේ තියෙනවා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. අපේ ICC එක තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ නීති හදලා එවන්න ඕනේ අපේ කමිෂන් එකට. දවස් 55 බෑ. පාර්ලිමේන්තුව පනත සමත කරලා දවස් 75 කෝ. පළාත් පාලන ඡන්දේ තියෙනවා. හැබැයි පළාත් සභා ඡන්දේ තියන්න පුළුවන් 55. පනත් කෙටුම් හැකිනම් ජූලි මාසය ඇතුළතම මේක සම්මත කරලා දෙන්න. අපි ඔක්තෝබර් මාසේ අපට එහෙම උනොත් ඡන්දේ තියන්න පුළුවන්. හැමදෙස්සෙම ඔය if කියන වචනේ උදන්ට වෙනවා. හැබැයි ප්‍රොවින්ෂල් කවුන්සිල් එකට අපි if කියන වචනේ උදන්නේ නැහැ. දැනට පවත්නා තත්ත්වයේ යටතේ අත්‍යවශ්‍යෙන්ම එම ඡන්ද විමසීම ඔක්තෝබර් මාසයේ මුල නිවේදනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම්ින් සිටී. මැතිවරණ කොමිසමට නැත්තම් හිටපු මැතිවරණ කොමසාරිස්ට තමයි ඡන්දේ ප්‍රමාද වෙනවට කවුරුත් බණි. ඒක අපි නැත 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 කියලා කිව්වත් කාටුන් වල තවමත් අඳිනවා. මේ ඊයේ පෙරේදා තිබුණා හොඳ සතුටු එකක්. පළාත් පාලන ආයතන වල ඡන්දේ නැහැ. ඒකින්ද මන්ත්‍රීවරු නැහැ. කුණු ඉවත් කරන්නේ නැහැ. ඩෙන්ගු හැදෙනවා. අනේ ඒ වුණාට යකෝ එක්ක මදුරු එක්ක නැහැ මේ ඡන්දේ නැති වෙන මැකෝට කොටන්න. ඇත්තටම ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා ඡන්දේ නැති එක ගැන.